ආවර්ජනා සදා නොමියෙන මතකයක්. වස්ත්‍ර ලංකා ආවර්ජනාවක්. අදත් අපි සමග සම්බන්ධ වෙන්නේ ගුවන් විදුලියට, වේදිකාවට, සිනමාවට, ටෙලිනාට්‍යවලට දක්ෂතා දැක්වූ කලාකාරිනියක් සමග. ඇය සම්මානනීය කලාකාරිනියක්. ඔබට මතකනම් කළුවරේ ජරමරේ වේදිකා නාට්‍ය මෑව අනිවාර්යෙන්ම මතක ඇති. අපි බලමු ඇය කවුද කියලා. තරුණ වියේදීම වේදිකා නාට්‍ය හා සම්බන්ධව ක්‍රියාකාරිනියක් වීමට භාග්‍ය ලබන ඇය පසුව වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක් ලෙසත්, ගුවන් විදුලි ශිල්පිනියක් ලෙසත්, පසුව සිනමා රංගනයටත් දායක වන ඇය 2005 වසරේදී ගිනි කිරිල්ලි චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහාය නිළිය සරසවි සම්මාන ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබීමට ඇයට ඇගේ හැකියාව විසින් වාසනාව උදා කරවයි. වර්තමානයේදීද ටෙලිනාට්‍ය සඳහා රංගනයෙන් දායක වීමත්, හඬකැවීම ශිල්පිනියක් ලෙසත් ලාංකීය කලාවට සිය දායකත්වය සපයන ඇය ග්‍රේස් තෙන්නකෝන් නමින් අද බොස්ටන් ලංකා ආවර්ජනාවක් වෙන්වී. අයිබුවන් මහත්මිය. අයිබුවන්. ඔබතුමියගේ කුඩා කාලය ගැන, පුංචි කාලේ කොහොමද මතක් කරත් විස්තර? මේකයි පුංචි කාලේ කියන්නේ, මම කතෝලික පවුලක. එතකොට මගේ අම්මයි තාත්තයි බොහොම කලාවට ලැදි දෙන්නේ. ඒ දෙන්නට සංගීතය, වාදන භාණ්ඩ වාදනය කිරීම වගේ දේවල් සහ අපේ කතෝලික පසුබිම නිසා පල්ලිය එක්ක තිබුණා ලොකු සම්බන්ධකමක්. එතකොට පල්ලියේ ගීතිකා ගායනය, ඒ වගේ දේවල් කිරීම සහ අවුරුද්ද අවසානයේ නත්තල් නාට්‍යවල රඟපෑමත් මං හිතන්නේ මගේ රංගන දේවියට අඩිතාලමක් දැම්ම කියලා. ඉතින් ඒ වගේම නත්තල් උත්සව දවස්වලට ගෙදට නෑදෑය වෙනකොට මම තමයි ඒගොල්ලන්ව සතුටු කරන ප්‍රධාන චරිතය වුණේ. සින්දු කියලා නටලා ඒ විදිහට මට සත දෙකක් සත පහක් වගේ සුළු ගානක් ලැබෙනවා. ඉතින් ඒකම නෙමෙයි අදිෂ්ඨානය, නමුත් අර ඒගොල්ලන්ව මේ සතුට කිරීම. නමුත් මං හිතනවා මං මගේ රංගන ජීවිතේ මං ඉස්සෙල්ලම උපයපු මුදල තමයි සත පහ සත දෙක වගේ මුදලක්. ඉතින් ඒ පසුබිමත් සමගම තමයි ඉතින් පොඩි කාලේ මං පවුලේ තුන්වෙනියා. අපේ පවුලේ 6 දෙනෙක් ඉන්නවා. ගැහැණු 3යි පිරිමි 3යි. ඉතින් පොඩි කාලේ බොහොම සතුටෙන් සමරපු කාලයක්. මේ මං ඉතින් ටිකක් මුරණ්ඩු චරිතයක් පොඩි කාලේ. සයිකල් පදිනවා, ගස් නගිනවා, ඒ වගේ දේවල් කරනවා. එක සැරයක් ගහකින් වැටලා කකුල කැඩිලා මාස ගානක් ඇඳට වෙලා හිටියා. ඊට පස්සේ ආයි සන්ඩේ ස්කූල් එකේ ගිහිල්ලා ඒ ගහටම නැගලා ආයිත් වැටිලා ආයි කකුල කඩාගත්තා. ඉතින් ඒ වගේ අර බොහොම ළමා කාලයේ සුන්දරව ගත කරා අපි. ඔබතුමිය කිව්වා කුඩා කාලයේ සත පහෙන් සත දෙකින් තමයි මේ දිරිමත්කම හම්බුනේ මේ කලාවට එන්න. කොහොමද ඔබතුමිය කලාවට පිවිසෙන්නේ? මුලින්ම වේදිකාවට පිවිසෙන්නේ කොහොමද? කලා ශාස්ත්‍රයට පිවිසුනේ ඉස්සරම ඇත්තටම මගේ මල්ලිලා දෙන්නම ගියේ වෙස්ලි විද්‍යාලයට. එතකොට වෙස්ලි විද්‍යාලයේ ඒ කාලේ නාට්‍යවලට සම්බන්ධ ඔයගොල්ලෝ අහලා ඇති ෆීලික්ස් ප්‍රේමවර්ධන කියලා එක්කෙනෙක් හිටියා හෙන්රි ජයසේන මහත්මයාත් එක්ක. ඉතින් ඔහු තමයි හෙන්රි ජයසේන මහත්මයාගේ කුවේණි නාට්‍යයේ දඩයක්කාරයාගේ චරිතය කරේ. එතකොට ඒ මල්ලිලාගේ වෙස්ලි කොලෙජ් එකේ සම්බන්ධයත් සමග අපෙත් සම්බන්ධතාවය ගොඩ නැගුණා. එතකොට ඔහු මම එතකොට පාසල් යනවා. මම පාසල් ගියේ බොරැල්ලේ ශාන්ත පාවුලුගේ බාලිකා විද්‍යාලයට. ඒ වෙස්ලි එක කිට්ටුවමයි.
ඉතින් නමුත් අර ඒ සම්බන්ධයේ මුගක් තිබිච්ච නිසා ෆීලික්ස් ප්‍රේමවර්ධන අපේ අම්මගෙන් දවසක් අහලා තිනවා එයාගේ නාට්‍යයක් තියෙනවා මේ කවුරුත් උදව් කරන්න කවුරු හරි ඉන්නවා නම් හොඳයි කියලා. ඒ ගමන අම්මා කියලා තියෙනවා මේ මගේ දුවත් මේ බොහොම කැමති ඔය නාට්‍ය වලට සම්බන්ධ වෙන්න රඟපෑමට නටන්න හරි මේ බොහොම කැමති. එයාට සම්බන්ධ කරගන්න එයාව සම්බන්ධ කරගන්න කියලා. ඉතින් ඒක තමයි මම මුලින්ම ඇත්තටම රඟපාන්න නෙමෙයි ගියේ. ඒ ෆීලික්ස් ප්‍රේමවර්ධන කියන ඒ සද්දන්ත නාට්‍යකරුවාගේ නාට්‍යයක දේවවර්ම කියන නාට්‍යයේ ප්‍රොම්ප්ට් හැටියට, ප්‍රොම්ප්ට් කියන්නේ වේදිකාවේ ඉන්න නළු නිළියන්ට දෙබස් මතක් කරන්නයක් හැටියට. ඒක තමයි මගේ ආරම්භය වේදිකාවේ. එතකොට ෆීලික්ස් ප්‍රේමවර්ධන මහත්මයා මාව ඊට පස්සේ අඳුරලා දුන්නා හෙන්රි ජයසේනට. හෙන්රි ජයසේන ඒ දවසල නාට්‍යයක් කරනවා මනරංජන වැඩවර්ජන කියලා. එතකොට මම පාසල් යනවා වුණත් අපේ අම්මයි තාත්තයි කැමති වුණා. නමුත් නෑදෑයෝ නම් කිව්වා මේ කෙල්ලව නටවන්න අරිනවද කියලා. නමුත් අපේ අම්මලා තාත්තලා ඒව ගණන් ගත්තේ නෑ. ඊට පස්සේ මම මගේ ප්‍රථම වේදිකා රංගනය වුණේ මනරංජන වැඩවර්ජන කියන නාට්‍ය. ඒකේ සතිෂ්චන්ද්‍ර එදිරිසිංහගේ ඔහු තමයි ඒකේ වැඩට යන ලිපිකරුවාගේ චරිතය කරේ. ඒ ඔහුගේ බිරිඳගේ චරිතය තමයි මම ඉස්සෙල්ලම කරේ. ඉතින් ඊට පස්සේ පටන් ගත්ත වේදිකා නාට්‍ය දිගටම හෙන්රි ජයසේන මහත්මත් එක්ක හිටියා. අහස් මාලිගා කියලා නාට්‍යයක් කරා. ඒ අහස් මාලිගා නාට්�ය 1966 වර්ෂයේ නාට්‍ය උත්සවේ, ජාතික නාට්‍ය උත්සවේ මට මගේ පළමු සම්මානය ලැබුණා. ඒකේ මං රඟපෑවේ අංගවිකල චරිතයක්. ඒක ඉංග්‍රීසි නාට්‍යයක්. ඉතින් ඒ අංගවිකල චරිතය රඟපෑමේදී ඒකේ ඒ දවස්වල හැමෝම කතා වුණා ඒ ගැන. මේ දීපා දෙනිපිටිය කියලා චරිතයක්. ඉතින් අතරත් මතක් වෙනකොට හරි වෙනමම ලෝකයකට යනවා. ඉතින් ඒක තමයි මගේ මේ වේදිකා නාට්‍ය පටන් ගැම්ම. ඊට පස්සේ හෙන්රිගෙම හුණුවටිය කතාවේ මුල් අධියරේ රංගන ශිල්පිනියක් හැටියට මම සහභාගී වුණා. වේදිකාවෙන් ගුවන්විදුලියට ඔබතුමිය සම්බන්ධනේ කොහොමද? ගුවන්විදුලිය අත්දැකීම කොයි වගේද ඔබතුමියට? ගුවන්විදුලියට ඒ දවස්වල දැන් අයිදුම්පත් කැඳවලා තිබුණා ගැසට් එකක් මාර්ගයෙන්. ඒකේ ඉල්ලලා තිබුණා කලා කටයුතු වලට සම්බන්ධකමක් තියෙනවා නම් මෙහෙම දාන්න කියලා. ඉතින් ඒ වෙනකොට මං අඳුනන කීප දෙනෙක්ම ඒ රැකියාවට, කියන්නේ ක්‍රියාකාරී සහකාර, කියන්නේ ඔපරේෂනල් ඇසිස්ටන්ට් කියන මේ රාජකාරියට මමත් බොහොම ආශාවෙන් අයිදුම්පතක් ඉදිරිපත් කරා. අත උඩින්ම පාස් වුණා. මම ගුවන්විදුලියේ ක්‍රියාකාරී සහකාර කෙනෙක් හැටියට බැඳිලා ඊට පසුව දිගින් දිගටම ඒ ගුවන්විදුලි සංස්ථාවේ අංශ කීපයකම රැකියාව කෙරුවා. මුලින්ම ක්‍රියාකාරී අංශේ අවුරුදු ගාණක් වැඩ කරලා ඒ අංශයේම උපදේශක කෙනෙක් හැටියට පත් වුණා. ඊට පස්සේ මගේ කලා කටයුතු වල මේ ප්‍රවණතාවයත් එක්ක ස්වදේශීය සේවයේ මට ආරාධනාවක් ලැබුණා. නාට්‍ය නිෂ්පාදිකාවක් හැටියට ස්වදේශීය සේවයට එන්න කියලා. ගුවන්විදුලියෙන් සිංහල ටෙලි නාට්‍ය වලට වගේම සිංහල සිනමාවට සම්බන්ධ වෙච්ච විදිය මතක් කළොත්? මම ගුවන්විදුලියේ රාජකාරී කරද්දිම තමයි 80 ගණන් වල රූපවාහිනිය පටන් ගත්තේ. ඉතින් රූපවාහිනිය ගුවන්විදුලිය ඉස්සරහා තමයි රූපවාහිනිය, රූපවාහිනිය ඉස්සරහා තමයි ගුවන්විදුලිය. ඉතින් අර අපේ හුඟක් වෙලාට ගුවන්විදුලි ශිල්පීන්ම තමයි රූපවාහිනිය වැඩසටහන් වලට ඒගොල්ල තෝරගත්තේ. එකක් පහසුව සහ ආයි පුහුණු කිරිල්ලක් අවශ්‍ය නැති නිසා. ඉතින් ඇත්තටම ඒ පසුබිම නිසාම
රූපවාහිනියත් එක්ක තිබුණු සම්බන්ධය ටිකක් වැඩි වුණා. ඉතින් ඔය කාලේ තමයි පරාක්‍රම නිර්යල්ල, එතකොට ටයිටස් තොටවත්ත මහත්මයා ඒ වගේ කාණ්ඩෙත් එක්ක වැඩ කරන්න මට හම්බුනේ. පළවෙනි රූපවාහිනී නාට්‍ය කෙරුවේ අපි කෙරුවා වේදිකා නාට්‍යයක් ෆීලික්ස් ප්‍රේමවර්ධනගේ කළුවරේ ජරමරය කියලා. ඒක බ්ලැක් කොමඩි කියලා ඉංග්‍රීසි නාට්‍යයක්. ඒකේ කොටස් හතරකින් රූපවාහිනියට කෙරුවා පරාක්‍රම නිර්යල්ල. ඒක තමයි මුල්ම රූපවාහිනී වැඩසටහන වුණේ. එතකොට ඊට පස්සේ ටයිටස් තොටවත්ත මහත්මයාගේ හඬ කැවීම් වලට සම්බන්ධ වුණා. ඊට අමතරව රූපවාහිනී පළවෙනි සජීවී නාට්‍ය වැටත් නියරත් කියන නාට්‍යයේ මමත් ජයලත් මනෝරත්නත් රඟපෑවා. ඒ තමයි රූපවාහිනියේ පළවෙනි සජීවී පැය භාගයක නාට්‍යයක්. එතකොට ඒ පටන් ගන්න ඊට පස්සේ රූපවාහිනියේ ටයිටස් තොටවත්ත මහත්මයාත් අතුල රන්සිලි රාල් මහත්මයාත් කරපු ඒ අංශයේ අනිත් සියලු දෙනත් සමග කරපු හැම නාට්‍යකම වගේ හඬ කැවීම් වලට මම සම්බන්ධ වුණා. ඊට ඒ කාලෙම තමයි රූපවාහිනියට ටෙලි නාට්‍ය කියන එක පටන් ගැනුනේ. ඉතින් ඒ අතරතුර ඒ ටයිටස් තොටවත්ත මහත්මයාගේ රන් කහවණු කියන නාට්‍යයේ රඟපෑමේ අවස්ථාවත් මට ලැබුණා. විජේ ධර්මශ්‍රීගේ සමන් තැන්න කියන නාට්‍යයේ රඟපෑමට ආරාධනාවක් ලැබුණා. ඒ ගත්තු පටන් ගැනීම දිගටම නාට්‍ය වලට ලැබුණා. ඒ පසුබිමම නිසාම තමයි මට ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි ප්‍රවීණයන්ගේ සහ මට අමතක නොවන චරිතත් එක්ක මට රඟපෑමේ අවස්ථාව ලැබුණේ ගිරය කියන නාට්‍යයේ. ඊට අමතරව සුමිත්‍රා පීරිස් මැතිණියගේ ගොළු හදවත කියන නාට්‍යයේ රඟපාන්න ලැබුණා ගිරේ රඟපෑවට පස්සේ. ඉතින් ඒ විදිහට පටන් ගත්ත ටෙලි නාට්‍ය, ගිරය, රන් කහවණු, රුපියල් සත, දඩබිම, ගංගා හානිස්සංක, ඒ වගේ නාට්‍ය මං හිතන්නේ මං දැනට නඟපාල ඇති 150කට වැඩිය. මං ගුවන් විදුලියේ වැඩ කරද්දිම තමයි සිනමාවටත් සම්බන්ධ වුණේ. ඒ දවසක් HD ප්‍රේමරත්න ගුවන් විදුලියට ආව යම්කිසි වැඩසටහනකට සහභාගි වෙන්න. එතකොට මම රූපවාහිනී වැඩසටහන් වල ටිකක් ප්‍රසිද්ධයි. ඉතින් එහො මාව දැකලා නැවතිලා ග්‍රේස් මං චිත්‍රපටයක් කරනවා කැමතිද රඟපාන්න කියලා. මං ඉහ මුදුනේන් පිළිගත්තා. හේතුව දැන් අපි ඒ නාට්‍යකරු හරේ මේ වුණාට චිත්‍රපටි නළු නිළියෙක් වෙන්න ඒකේ ලොකු කැමැත්තක් ආසාවක් තියෙනවානේ. ඉතින් මං කිව්වා ඉතින් හරි මට අඬ ගන්න මං එන්නම් කියලා. එතකොට මිස්ටර් ප්‍රේමරත්න කිව්වා හැබැයි W ජයසිරිගෙන් ගුටි කණ්ඩ තියෙනවා කිව්වා. මං කිව්වා ඉතින් ගුටි කන්නේ මේ ඇත්තට නෙමෙයිනේ, ඒක රඟපෑමක්නේ. මං එන්නම් කිව්වා. ඉතින් ඇත්තටම ඒ කතා කිරීම එහෙමම ඒ චිත්‍රපටියෙත් මං රඟපෑවා. ඒකේ දයා දෙන්නකෝන් W ජයසිරි ඒ කාණ්ඩේ ඔක්කොම රඟපෑවා. වසන්ති චතුරානි ඒ හැමෝම රඟපෑවත් ඒ වර්ෂයේ සරසවි සම්මානේ හොඳම සහාය නිළියගේ චරිතය මට ලැබුණා. ලාංකේය සිනමාව වගේම විදේශ සිනමාවට සම්බන්ධ වෙන්නත් ඔබතුමියට හැකියාව ලැබුණද? ඔව් මට ලැබුණා. ඒ අවස්ථාවත් ලැබුණා. ඉංග්‍රීසි නිෂ්පාදනයක් කෙරුණා මවුන්ට් බැටන් ආදිපාදතුමා ගැන. ඒකේ ඉන්දියාවත් ලංකාවත් සම්බන්ධ කරගෙන පටිගත කිරීම කෙරුණේ. ඒ චිත්‍රපටියේ මට ලැබුණා මුස්ලිම් චරිතයක් කරන්න. ඒ කියන්නේ ගාන්ධිතුමා අර කෝච්චියකින් එනකොට ඒ කෝච්චි දර්ශනය ගත්තේ මහනුවර ස්ටේෂන් එකේ. ඒ ඉන්දියාවේ විදිහට පරිසරයම අවලා ඒකේ ඒ මුස්ලිම් කාන්තාව ගාන්ධිතුමාට කියනවා අනේ අපිව බේරගන්න කියලා.
ඒ වගේ චරිතයක් මට හම්බුණා ඒ චිත්‍රපටියේ. ඉන් පසුව මට ලැබුණා මාලදිවයිනට යන්න මේ ජර්මන් කාණ්ඩයක් එක්ක. ඒකෙදිත් ඒ චිත්‍රපටියේ මමත් විජයරත්න වරකාගොඩගේ දුව තමයි මගේ දුව හැටියට රඟපෑවේ. එතකොට එයා මේ නාට්‍යාංගනාවක් හැටියට එච්චර ප්‍රසිද්ධ නෑ ඉගෙන ගන්න කාලේ. අපි සතියක් විතර මාලදිවයිනේ නැවතිලා ඉඳලා ඒ චරිතයේ ඒ කාණ්ඩෙත් එක්ක රඟපාලා ලංකාවට ආවා. ඔබතුමීගේ මේ කලා ජීවිතයට ලැබුණු ඇගයීමට ලැබුණු සම්මාන ගැන සඳහන් කළොත්? සම්මාන ඇතරම් මං රූපවාහිනී වැඩසටහන් තමයි වැඩිපුරම කරලා තියෙන්නේ ටෙලි නාට්‍ය. නමුත් මට වැඩිපුරම සම්මාන ලැබිලා තියෙන චිත්‍රපටි වලට. දැන් රූපවාහිනී මං ඉස්සෙල්ලම ගත්තේ රූපවාහිනී නිෂ්පාදනය කරපු දෙරණ කියන නාට්‍යයට. ඒකෙත් සහාය නිලිය මට ලැබුණා. ඊට පස්සේ වීසිදලේ සහාය නිලිය, ගිනි කිරිල්ලි සහාය නිලිය සහ ජනාධිපති සම්මාන. ඒ වගේ තවත් ලැබුණා මොනවාද. ඉතින් මේ ගිය අවුරුද්දේ මට කලාභූෂණ සම්මානය ලැබුණා. දැන් මං මේ ශාස්ත්‍රයට ඇවිල්ලා අවුරුදු 55ක්. කලා ශිල්පිනියක් විදියට ඒ කාලේ කලා ක්ෂේත්‍රයයි වර්තමාන කලා ක්ෂේත්‍රය ගැන ඔබතුමීට දැනෙන හැඟීම මොන වගේද? හිතන්නේ ඒකේ ලොකු වෙනසක් තියෙනවා. මොකද ඇත්තටම අපි ඒ කාලේ රඟපෑම කරේ ඇත්තටම හරිම හදවතින්ම ආසාවෙන්. මොකද අපි මුදල් බලාපොරොත්තු වුණේ නැහැ. ඒ අඩු ගානේ අපි ඒ කරන දේවල් වලින් ඒ ලැබෙන ප්‍රසිද්ධිය ගැනවත් අපි එච්චර හිතුවේ නැහැ. ඉතින් අර ආශාවම තමයි මුල් කරගෙන ඒ නාට්‍ය වලට, ඒ චිත්‍රපටි වලට, හඬ කැවීම වලට සහභාගී වුණේ. මොකද ඒකෙන් අපි ප්‍රේක්ෂකයාට යම්කිසි තෘප්තියක් දෙනවා වගේම ඊට වැඩි තෘප්තියක් අර ඒක කිරීමෙන් මම ලැබුවා, අපි ලැබුවා. එතකොට දැන් ওই වෙනස තියෙන්නේ මේක අද කාලේ හැමදේම මුදලට යටයි. ඔතනයි වෙනස තියෙන්නේ. රඟපෑමෙත් වෙනස්කම් තියෙනවා. ඒක ලොකු කතන්දරයක්. ඒ නමුත් අද කාලේ හැම දෙයක්ම මුල් වෙලා තියෙන්නේ මුදලත් එක්ක. ඉතින් මුදලත් එක්ක සම්බන්ධ වුණාම හොඳ කලා නිර්මාණ සහ හොඳ කලාකරුවන් බිහි වෙනවා කියන එක ටිකක් කියන්න අමාරුයි. ඔක තමයි වෙනස. දීර්ඝකාලීන කලා ශිල්පිනියක් විදියට ඔබතුමියගේ වර්තමාන තත්ත්වය කොයි වගේද? ආර්ථික පසුබිම කොයි වගේද? ඒක අහන්න නැතුව හිටියනම් හේතුව මොකක්ද දන්නවද? අපි ඇත්තටම මේ රටේ ඉපදුන කලාකාරයෝ හැටියට හරි අවාසනාවන්තයි. හේතුව දැන් වෙන රටක නම් මේ තරම් සම්මාන ලැබිලා, මේ තරම් නාට්‍ය තොගයක, චිත්‍රපටි තොගයක රඟපාලා, වේදිකා නාට්‍ය තොගයක රඟපාලා ඉන්න අනිත් වෙන රටවල නළු නිළිය දිහා බැලුවාම අපිට තියෙන්නේ මොනවද කියලා හිතෙනවා. අපිට තියෙන්නේ අපි කරපු ඒ චරිතයත් එක්ක ඒ බැඳිච්ච තෘප්තිය විතරයි. ඇත්තටම මුදල් එක්ක බලනවා නම් අපි සාමාන්‍ය කම්කරුවෝ ගානට තමයි දැන් ඉන්නේ. මොකද අද කාලේ හැමතිස් ඉස්සරහෙම නෙමෙයි පිටපතක් දුන්නාම ඒ චරිතය සහ ඒ පිටපත අනුව තමයි අපි ගනුදෙනුව කියන්නේ. දැන් එහෙම නෙමෙයි ඉස්සෙල්ලම අහන්නේ අක්කගේ දවසට ගාන කීයද කියලා. ඉතින් එතකොට අපි කම්කරු පන්තියට වැටිලා තියෙන්නේ මේ නළු නිළියෝ. ඉතින් ඒ ගැන කතා කරන්න දුකයි. නමුත් අපි කාලයක් හිටපු කලාකරුවෝ හැටියට ඒ දේවල් අමතක කරලා තව කෙටි කාලයයිනේ අපිට ජීවත් වෙන්න තියෙන්නේ. ඉතින් ජීවත් වෙන කාලය තුළ අර 60 ගණන් වල පටන් ගත්ත විදිහටම මේක කරගෙන යනවා. ඔබතුමියගේ රසික රසිකාවියන්ට ඔබතුමියව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක්, ලිපිනයක් මතක් කළොත්? මේකයි රසිකයෝ සමහර රසිකයෝ නම් ඉන්නව කරදර කරන කාණ්ඩේ. ඉතින් කරදරයක් කරන්න එපා කියලා ඉල්ලනවා. දැනට මම පදිංචිලා ඉන්නේ ජයවැඩනගම 977 ජයවැඩනගම බත්තරමුල්ල තමයි මගේ ලිපිනය. එතකොට ටෙලිෆෝන් අංකය 2
77 45 75 ආවර්ජනාවක් වැඩසටහනත් එක්ක අද අපි හා සම්බන්ධ වුණේ ග්‍රේස් තෙන්නකෝන් මහත්මිය. ඉතින් බොහොම ස්තුතියි අප වෙනුවෙන් කාලය වැය කරාට. අයිබෝන්. අයිබෝන්. ඇත්තටම ඔබ සියලු දෙනාටමත් මේ වැඩසටහනට මාව සහභාගී කරගත්තට බොහොම ස්තුතියි. ග්‍රේස් තෙන්නකෝන් මහත්මියගේ වර්තමාන ජීවිතය ගෙවෙන්නේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් බොස්ටන් ලංකා ආවර්ජනාවක් තුළින් තවත් දවසක ලංකාවේ දක්ෂ ප්‍රවීණ කලාකරුවෙක් සමග මුණගැහෙමු. ගිහින් එන්නම්. ආවර්ජනාව සදා නොමියෙන මතකයක්. Thank you.